රජයේ හෙදසේවේ ශ්‍රේණි 4ක හෙදහෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණයේ රිට් ආඥාවක් ඊයේ දින නිකුත් කළා. මේ ඒ පිළිබඳව සිය ස්ථාවරයේ දැක්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි. අධිකරණය මේ ගැන සැලකිල්ල යොමු කරලා හෙද නිලධාරීන්ට 63 දක්වා දීර්ඝ කරලා තිබුණා. මොකද සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩා අධිකරණයට තේරුණා මේක හානිය. රඩු ඇමතුමට අපි දැන් කියනවා. කොහොමද කලබලකරණයක් තුලින් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු කළොත් රෝගීන්ටත් කරදරයක් වෙන්නේ නැහැ. සේවකීන්ටත් කරදරයක් වෙන්නේ නැහැ. කේහෙල නමුකැලේ මහත්මයාටත් මම අවස්ථාවක් කීපකම කරුණු පැහැදිලි කරා පෞද්ගලිකව. මේ අඩුපාඩුකම් තියෙනවා. මට හදා ගන්න වෙනවා කියන. ඒගොල්ලන්ගේ තියෙන උද්දච්චකමද මම දන්නේ නැහැ කියන්නේ. ඒව හරියට තේරුම් ගත්තනම් කේහෙල නමුකැලේ ඇමතුමාත් ඔය පුටුවෙන් කවදාකවත් මෙරෙපෙන්නේ නැහැ. ඒ අඩුපාඩුකම් තිබුණා. අද කේහෙල නමුකැල ඇමතුමාට දිට්ඨතම වේදින්න අකුසලිය පහක හදෙන් මේ අතර සමස්ත ලංකා හෙද සංගමයේ උතුරුමැද පළාත් හෙද සංගමය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පත්වෙච්ච සෞඛ්‍ය අමාත්‍යවරයා හරුවත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙන සිදුවීම් වෙනසින් සම්බන්ධයෙන්වත් අපේ කිසිම ධනාත්මක සිතුවිල්ලක් නැහැ ඒ සම්බන්ධයෙන්. මොකද ඒගොල්ලෝ තමයි පැණි ප්‍රොමෝට් කරපු අය, මුට්ටි ප්‍රොමෝට් කරපු අය. ඒ කණ්ඩායමේ කෙනෙක් අලුතෙන් ඇවිල්ලා මේ සෞඛ්‍ය සේවාව අහපව් නගා හිටුවයි, එහෙම ඉන්ද්‍රජාලික වැඩ කරයි කියන එහෙම අදහසක් අපේ නැහැ. හෙද නිලධාරීන් 3 දෙනෙක් ඉන්න රෝහල් විතරක් උතුරුමැද පළාතේ තියෙන 8. අපි යාළගෙන් උත්තර ඉල්ලන්නේ, අපි ඉල්ලන්නේ විසඳුම්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.